ඕගනික් කියන්නේ yellow paper එකේ මුල් ලකුණු 100න් 20කට අධික ලකුණු ප්‍රමාණයක් කියන පාඩමක්. MCQ paper එකේ MCQ 10ක් 11ක් විතර ඉන්නේ ඕගනික් වලින්. Second paper එකේ 4 වෙනි structured එක ඕගනික්. Essay එකේ තනි රචනා ප්‍රශ්නයක් ඕගනික්. ඒ කියන්නේ මුල් ලකුණු වලින් 4න් එකක් ඕගනික්. විභාග කරන ළමයි ඒකේ වැදගත්කම දැනගන්න. කලින් වීඩියෝ එකෙන් මේකේ පදනම කියලා දුන්නා. A එකකට යන ළමයෙක් වුණත්, B එකකට යන ළමයෙක් වුණත්, C එකකට යන ළමයෙක් වුණත්, යන්තමින් S එක දාගන්න try කරන ළමයෙක් වුණත්, ඕගනික් නැතුව paper එකේ ඔයාට ඕන කරන result එකට යන්න අමාරුයි. හරි අද පාඩමට යමු. ඕගනික් වල තියෙන සංයෝග කොටස් හතරකට ප්‍රධාන විදිහට අපිට බෙදන්න පුළුවන්. එකක් තමයි හයිඩ්‍රෝකාබන. ඒ කියන්නේ හයිඩ්‍රෝකාබන කියන්නේ ඒ වල තියෙන්නේ හයිඩ්‍රජනුයි කාබනුයි විතරයි. ඒ වගේම තව කාණ්ඩයක් තියෙනවා හයිඩ්‍රෝකාබන වලට අමතරව හයිඩ්‍රජන් කාබන වලට අමතරව එතන තියෙනවා හැලජන මූලද්‍රව්‍ය. හැලජන මූලද්‍රව්‍ය. හැලජන මූලද්‍රව්‍ය කියන්නේ chlorine bromine chlorine bromine iodine කියන මූලද්‍රව්‍ය තුන. ওই තුන් දෙනා ඉන්නවා. තව කාණ්ඩයක් තියෙනවා හයිඩ්‍රෝකාබන වල ඒගොල්ලන්ගේ හයිඩ්‍රජන් කාබන වලට අමතරව ඔක්සිජන් ඉන්නවා. ඔක්සිජන් පරමාණුවක් තියෙන මේ සංයෝග වල. අනිත් කාණ්ඩේ තමයි හයිඩ්‍රෝකාබන වලට අමතරව එකතු වෙලා තියෙනවා නයිට්‍රජන් පරමාණු. නයිට්‍රජන් පරමාණු එකතු වෙලා තියෙනවා. එහෙනම් කාණ්ඩ හතරයි හයිඩ්‍රෝකාබන. ඒවල තියෙන හයිඩ්‍රජන් කාබන් විතරයි. ඊළඟ කාණ්ඩේ හයිඩ්‍රෝකාබන වලට X X වලින් අපි සනුකම් කරන්නේ හැලජන සංයෝග. හැලජන මූලද්‍රව්‍ය තියෙනවා කියලා. ක්ලෝරින් බ්‍රෝමින් අයඩින්. අනිත් එක තමයි හයිඩ්‍රෝකාබන වලට ඔක්සිජන් එකතු වෙලා තියෙන සංයෝග තියෙනවා. අනිත් එක තමයි හයිඩ්‍රෝකාබන වලට නයිට්‍රජන් එකතු වෙච්ච සංයෝග තියෙනවා. දැන් අපි කතා කරමු හයිඩ්‍රෝකාබන ගැන මුලින්ම. ඒතර හයිඩ්‍රෝකාබන වල කොටස් දෙකක් තියෙනවා. කොටස් දෙකක් තියෙනවා. මම ඒක කතා කරන්නම්. කොටස් දෙක විදිහට අපිට ගන්න පුළුවන්. එකක් තමයි ඇලිෆැටික සංයෝග. ඇලිෆැටික සංයෝග. අනිත් එක තමයි ඇරෝමැටික සංයෝග. අපි ගත්තම ඇලිෆැටික සංයෝග කියන්නේ රේඛීය දාම. ඒ කියන්නේ ඒගොල්ල කිසිම වලයාකාර ව්‍යුහ නෙමෙයි, ඒගොල්ල තනි දාම රේඛීයයි. ඇරෝමැටික කියන්නේ වලයාකාරව තියෙන්නේ මේ සංයෝග එකතු කාබන් දාම තමයි, හැබැයි වලයාකාරයි. අපිට තියෙන හොඳම උදාහරණය තමයි ඇරෝමැටික වලට ඔයා මතක තියාගන්න ඕන බෙන්සීන්. බෙන්සීන් තමයි ඔයාට ඉගෙන ගන්න තියෙන හොඳම ඇරෝමැටික සංයෝගය. එතකොට ඒක මුලින්ම මතක තියාගන්න. ඇරෝමැටික වලට මේ පැත්ත. ඊට පස්සේ අපි ඇලිෆැටික ගැන කතා කරමු. ඇලිෆැටික ගත්තම කොටස් තුනක් තියෙනවා. ඇලිෆැටික ගත්තම කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ඇල්කේන. ඇල්කේන. ඊළඟ එක තමයි ඇල්කීන. කොටස් තුනයි. තුන්වෙනි කාණ්ඩය තමයි ඇල්කයින. ඇල්කයින. අපි ගත්තම ඇල්කේන කියන්නේ කාබන් කාබන් අතර තියෙන තනි බන්ධන විතරයි. ඒ කියන්නේ අනිත් හැමෝම මෙහෙම පරමාණු ඉන්න පුළුවන් වටේ කාබන් කාබන් අතර තියෙන තනි බන්ධන. ඒ වගේ දාම තියෙන රේඛීය සංයෝග වලට අපි කියනවා ඇල්කේන කියලා. ඇලිෆැටික යටතේ තියෙන. ඇල්කීන කියන්නේ කාබන් කාබන් පරමාණු අතර තියෙන තනි බන්ධන වලට. තනි බන්ධනක් තියෙනවා. මෙහෙම තනි බන්ධනක් තියෙනවා. ඊට අමතරව ද්විත්ව බන්ධනක් තියෙනවා. ද්විත්ව බන්ධනක් තියෙනවා. හරිද? මම මේ හතර කාණ්ඩ හතර සම්පූර්ණ කරන් තමයි ඉරි හතර සම්පූර්ණයෙන් දාන්නේ. ඊට පස්සේ ඇල්කයින කියලා ගත්තම ඒවල තනි බන්ධන තියෙනවා. මෙහෙම කාබන් කාබන් අතර තනි බන්ධන තියෙනවා. හැබැයි සමහර තනි බන්ධන වලට අමතරව ත්‍රිත්ව බන්ධනත් ඒ සංයෝග වල තියෙනවා. එහෙනම් අපි ගත්තම මුලට ගියොත්ින් අපිට පුළුවන් ඕගනික් වල සංයෝග කාණ්ඩ හතරකට බෙදන්න. හයිඩ්‍රෝකාබන, ඒ කියන්නේ හයිඩ්‍රජන් කාබන් විතරයි තියෙන්නේ. අනිත් එක හයිඩ්‍රෝකාබන වලට X, ඒ කියන්නේ හැලජන එකතු වෙලා තියෙනවා ක්ලෝරින් බ්‍රෝමින් අයඩින්. තිබ්බොත් එයා මේ කාණ්ඩයට. අනිත් එක තමයි හයිඩ්‍රෝකාබන වලට ඔක්සිජන් එකතු වෙලා තියෙන්න පුළුවන්. අනිත් එක හයිඩ්‍රෝකාබන වලට නයිට්‍රජන් එකතු වෙලා තියෙන්න පුළුවන්. අපි හයිඩ්‍රෝකාබන විතරක් වෙනම සැලකුවොත් එයා තියෙනවා ඇලිෆැටික සහ ඇරෝමැටික සංයෝග විදියට ආකාර දෙකකින්. ඇලිෆැටික කියන්නේ රේඛීයයි. ඒගොල්ල වලයාකාර නෙමෙයි. ඇරෝමැටික කියන්නේ වලයාකාර සංයෝග. වලයාකාර සංයෝග වල වට තන්න හොඳම උදාහරණේ තමයි බෙන්සීන්. ඒ කියන්නේ මෙන්න මෙයා. ඉතින් අපි ඇලිෆැටික ගැන කතා කරොත් රේඛීය දාම ඒ වලට තියෙනවා කොටස් තුනක්. ඇලිෆැටික වලට තියෙන කොටස් තුනේ පළවෙනි එකේ නෑ ඇල්කේන, අනිත් එකේ නෑ ඇල්කීන, අනිත් එකේ නා තමයි ඇල් කයින. ඇල්කේන කියන්නේ තනි බන්ධන තියෙන කට්ටිය. ඇල්කීන කියන්නේ ද්විත්ව බන්ධන තියෙන තනි බන්ධන වලට අමතරව. ඇල්කයින කියන්නේ ත්‍රිත්ව බන්ධන තියෙන තනි බන්ධන වලට අමතරව. දැන් අපි කතා කරමු හයිඩ්‍රෝකාබන වලට හැලජන මූලද්‍රව්‍ය එකතු වෙලා හැදෙන සංයෝග ගැන. අන්න ඒ සංයෝග ගැන තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. ඒක අපි වෙනම වෙන් කරලා ගමු. එතකොට හයිඩ්‍රෝකාබන වලට හැලජන එකතු වුණාම, ඒ කියන්නේ ක්ලෝරයිඩ්, ක්ලෝරීන්, බ්‍රෝමීන්, අයඩින් කියන මූලද්‍රව්‍ය තුන එකතු වෙලා තියෙන පුළුවන්. ඒ කොටස යටතේ පළවෙනි කාණ්ඩය තමයි
alkyl halide. Alkyl halide. එතකොට අපිට එක නිරූපණය කරන්න පුළුවන් R X කියලා. X කියන්නේ මොන මූලද්‍රව්‍ය තුනද කියලා දැන්ටම දන්නවනේ. ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් වෙන්න පුළුවන්. R කියන්නේ R කාණ්ඩයක්. මතකද එදා මම කියලා දුන්නා කලින් වීඩියෝ එකේ. ඒකේ මම කියලා දීලා තියෙනවා R කාණ්ඩය සම්පූර්ණයෙන්ම විස්තර කරා මොන වගේද R කාණ්ඩයක් කියන්නේ කියලා. මේකේ දෙවනි කාණ්ඩය තමයි ඇරිල් හේලයිඩ්. ඇරිල් හේලයිඩ්. ඒ කියන්නේ බෙන්සීන් වලයක් එක්ක තියෙන එකක්. මෙන්න මේ බෙන්සීන් වලයට මෙන්න මේ හේලයිඩ් කාණ්ඩයක් හැලජනයක් සම්බන්ධ වෙලා තියෙනකොට යාව ඇරිල් හේලයිඩ් කියලා අර්ථ දක්වන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි එක තමයි ග්‍රීනාඩ් ප්‍රතිකාරකය. ඔයා දන්නවා ඒක මේ ගොඩක්ම ප්‍රසිද්ධ ප්‍රතිකාරකයක් අපේ තියෙන ඕගනික් වලදී. එහෙනම් ග්‍රීනාඩ් ප්‍රතිකාරකය අපිට ඒක එයාවල නිරූපණය කරන්න පුළුවන් R කාණ්ඩය Mg මැග්නීසියම් සහ X විදියට. X කියන්නේ අර අපි ගන්න දන්න මූලද්‍රව්‍ය වලින් එකක්. R Mg X. එහෙනම් කොටස් තුනයි අපි ගන්න මෙන්න මේම හයිඩ්‍රෝකාබන වලට X එකතු වෙලා හැදෙන සංයෝග කොටස් තුනයි. මම මේ ප්‍රධානම කොටස් තමයි මේකට අරගෙන පෙන්නන්නේ. ඇල්කිල් හේලයිඩ් ඒ කියන්නේ R X. අනිත් එක ඇරිල් හේලයිඩ් ඒ කියන්නේ බෙන්සීන්ට මේ X සම්බන්ධ වෙලා තියෙන පුළුවන්. අනිත් එක තමයි ග්‍රීනාඩ් ප්‍රතිකාරකය R Mg X. හරි අපි දැන් කතා කරමු හයිඩ්‍රෝකාබන වලට ඔක්සිජන් සම්බන්ධ වෙලා හැදෙන සංයෝග මොනවද කියලා. ඒකේ පළවෙනි කාණ්ඩය විදිහට ගන්න පුළුවන් ඇල්කොහොල. ඒතර ඇල්කොහොල් වල තියෙන්නේ R කාණ්ඩයකුයි OH එකකුයි. එතකොට R කියන්නේ අපි ඉදා ඉගෙන ගත්ත එක එක කාණ්ඩ වෙන්න පුළුවන් ඕනම කාණ්ඩයක් එක කාබන් කෙනෙක්ගේ ඉන්න පුළුවන් හයිඩ්‍රෝකාබන් ලා දෙන්නෙක් ඉන්න පුළුවන් ඒ වගේ කාණ්ඩ. OH එකක් තියෙනවා ඊළඟට. ඊළඟට දෙවෙනි කාණ්ඩය විදිහට අපිට සලකන්න පුළුවන් සංයෝග වර්ගයේ විදිහට ඇල්ඩිහයිඩ් සලකන්න පුළුවන්. ඇල්ඩිහයිඩ්. එතකොට ඇල්ඩිහයිඩ් වල තියෙන්නේ R C double bond O මෙන්න කොනේ H එකක් තියෙන. ඊළඟට ඇල්ඩිහයිඩ් වලට පස්සේ කීටෝන තියෙනවා. කීටෝන. කීටෝන වල R C double bond O කොනේ අයිමත් R එකක් තියෙන්නේ. එතකොට ඇල්ඩිහයිඩ් වලයි කීටෝන වලයි වෙනස තමයි මෙහෙම තිබ්බට මේ කාණ්ඩ දෙකේම මේ වර්ග පැත්ත එක වගේ වුණාට කොනේ තියෙන H එකක් ඇල්ඩිහයිඩ් වල කීටෝන වල තියෙන්නේ R කාණ්ඩයක්. ඒක කාබන් කීයකකක් වුණත් වෙන්න පුළුවන්. කාබන් ක සංඛ්‍යාවේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක කීටෝන කාණ්ඩයක් විදිහට තමයි එතකොට අපි සලකන්නේ. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් කාබොක්සිලික් අම්ල තියෙනවා. එතකොට කාබොක්සිලික් අම්ල වල ගත්තම කාබොක්සිලික් අම්ල වල R C double bond O කාණ්ඩයක් තමයි තියෙන්නේ. හැබැයි කොනේ තියෙන්නේ OH කාණ්ඩයක්. කොනේ තියෙන්නේ OH කාණ්ඩයක්. එතකොට බලන්න ඇල්ඩිහයිඩ් කීටෝන වල වෙනස සහ කාබොක්සිලික් අම්ල වල වෙනස කතා කරොත් මේ තුන් දෙනාගේ මේ R C double bond O කාණ්ඩම තමයි. ඇල්ඩිහයිඩ් වල H එකක් කීටෝන වල R කාණ්ඩයක් සහ කාබොක්සිලික් අම්ල වල OH කාණ්ඩයක් තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු කාබොක්සිලික් අම්ල වලට පස්සේ අම්ල හේලයිඩ්. අම්ල හේලයිඩ්. එතකොට යාගෙත් තියෙන්නේ R C double bond O එකක්ම තමයි. හැබැයි කොනේ තියෙන්නේ මේ හේලයිඩ් වචනේ පාවිච්චි කරනවා අපි. ඒ කියන්නේ හේලයිඩ්යක් තියෙනවනේ. ඒ කියන්නේ හැලජන සංයෝගයක් තියෙන හැලජන මූලද්‍රව්‍යයක් තියෙනවනේ. ඒක X කියලා නිරූපණය කරන්නේ. X කියන්නේ එතකොට දන්නව හැලජන ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් ඔන්න ඔය කට්ටියකින් එක්කෙනෙක්. ඊළඟට අපි කතා කරන්න පුළුවන් එස්ටර ගැන. එස්ටරත් මේ වගේම ඔක්සිජන් සම්බන්ධ වෙලා හැදිච්ච සංයෝගයක්. එස්ටර වල තියෙන්නේ R C double bond O. ඊට පස්සේ මෙන්න මේ කොනේ තියෙනවා O R කියලා. R කියන්නේ R කාණ්ඩයක් ඔක්සිජන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඊළඟට අපිට එස්ටර වලට පස්සේ කතා කරන්න පුළුවන් ඊතර්. මේ ඔක්කොම කාබනික සංයෝග. ඊතර් කියන්නේ R O R ඔන්න ඕක. ඊළඟට ඊතර් වලට පස්සේ අපිට කතා කරන්න පුළුවන් ඇසිඩ් ඇනහයිඩ්‍රයිඩ්. එතකොට යාගේ ගන්න පුළුවන් R C double bond O මෙන්න මේ බලන්න. ඔක්සිජන් එකක් ආයිමත් මේ වගේම කාණ්ඩයක් තමයි මේ පැත්තේ තියෙන්නේ. C double bond O double bond O R. ඊළඟට අන්තිමට අපිට වැදගත් සංයෝගයක් කතා කරන්න තියෙනවා ෆීනෝල්. මුගක් වෙලාවට පරිවර්තන වලදීත් මේ සංයෝගය එනවා. ෆීනෝල් කියන්නේ මෙන්න මෙයා. බෙන්සීන් වලය කියන්නේ කාබන් හයිඩ්‍රජන් සමන්විත වලයක්නේ. එයාට OH එකක් සම්බන්ධ වෙනම තමයි ෆීනෝල් කියන්නේ. එතකොට මෙයාත් අපි කතා කරන්න පුළුවන් හයිඩ්‍රෝකාබන වලට ඔක්සිජන් සම්බන්ධල හැදෙන සංයෝගයක් විදිහට. එතකොට අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් ඇල්කොහොල ROH. ඊට පස්සේ ඇල්ඩිහයිඩ්. ඊළඟට කීටෝන R double bond O R. ඊළඟට කාබොක්සිලික් අම්ල. ඊළඟට ඇසිඩ් හේලයිඩ්. ඒ කියන්නේ අම්ල හේලයිඩ්. ඒ කියන්නේ R C double bond O X. X වෙනකොට ක්ලෝරින් වගේ ඒවා තියෙනවා. එස්ටර R C double bond O O R. මේක R කාණ්ඩයක් මතක තියාගන්න. ඊට පස්සේ ඊතර R O R. ඔක්සිජන් එක තමයි මැද්දේ තියෙන්නේ දෙපැත්තේ මෙතිල් කාණ්ඩ දෙකක් මෙතිල් එතිල්
මංඒව පස්සේ කියල දෙන්න මෙතිල් ඇතිල් නම් කරණය කාණ්ඩ නාම කරණය සම්පූර්ණ වීඩියෝයකින් ඉදිරිපත් කරනවා යාලට. ඊළඟට ඇසිඩ් හැන් අයිඩ්‍රයිඩ් RC double bond ඕ ඔක්සිජන් මැද්ද තියෙනවා අයිමත් C double bond මේ වගේම කාණ්ඩයක් තමයි මේ පැත්තෙත් තියෙන්නේ. මේ දෙපැත්ත දෙක වෙනස් වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මැද්දේ ඔක්සිජන් එකකින් මේ ඔක්සිජන් එක මැද්දේ තියෙනවා දෙපැත්ත මෙන්න මේ වගේ කාණ්ඩ තියෙනවා. C double bond කාණ්ඩ දෙකක් දෙපැත්තේ තියෙනවා. අන්තිමට ප්‍රධානම සංයෝගයක් ෆීනෝල්. බෙන්සින් වලට ඔක්සිජන් එකක් බැඳිලා තියෙනවා. හරිද? ඒක තමයි අපිට කතා කරන්න වෙන්නේ ඔක්සිජන් සම්බන්ධ වුණාට පස්සේ සෑදෙන සංයෝග ගැන හයිඩ්‍රෝකාබන වලට. අවසාන වශයෙන් අපිට කතා කරන්න තියෙන්නේ හයිඩ්‍රෝකාබන වලට නයිට්‍රජන් එකතු වෙලා හැදෙන සංයෝග ගැන. ඒකෙදි පළවෙනි කාණ්ඩයේ විදිහට මම අරගෙන පෙන්නන්නම් ඇමීන තියෙනවා. එතකොට එයාලා අපි නිරූපණය කරන්න පුළුවන් නයිට්‍රජන් නේ ඉන්නේ ඇමීන වල. දැන් ඇමීන වල නයිට්‍රජන් ඉන්නවා. මෙන්න මෙතන R කාණ්ඩයක් තියෙනවා. මෙන්න මෙහෙම H ලා දෙන්නෙක් ඉන්න ඕන. මෙතන එක සරගිකලක් තියෙනවා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේක ප්‍රාථමික ඇමීනයක්. එක්කෙනයි R කාණ්ඩෙ ඉන්නේ. ද්විතීක ඇමීන ඉන්නවා. ද්විතීක ඇමීන වල R N තව R කාණ්ඩයක් ඉන්නවා. R ලා දෙන්නෙක්. R කාණ්ඩ දෙකක් H. ඔන්න ද්විතීක ඇමීන. ඔය ඉන්නේ ද්විතීක ඇමීන. ඊට පස්සේ තෘතීක ඇමීන ඉන්නවා. තෘතීක ඇමීන වල R ලා එහෙනම් 3 දෙනෙක් ඉන්න වෙනවා. එහෙනම් R ලා 3 දෙනෙක්ම ඉන්න වෙනවා. R කාණ්ඩ 3යි. මෙතන ඉන්නේ මෙතන එක සැරේ විකලක් තියෙනවා. හරි. ඒ ඇමීන. ඊට පස්සේ නයිට්‍රජන් ඉන්න තව සංයෝග කාණ්ඩයක් විතර කතා කරන්න පුළුවන් අපිට. ඇමයිඩ්. ඇමයිඩ් නැත්නම් ඇමයිඩ් කියලා කියනවා කට්ටිය. ඕන එකක් ඔයා සංයෝගය අඳුර ගන්න එකයි වැදගත්. R C double bond O මේ කාණ්ඩය පුරුදුයි. මෙන්න මේ කොනට නයිට්‍රජන් NH2. ඔන්න ඒ කාණ්ඩය තිබ්බම යාට කියන්නේ අපි ඇමයිඩ් කියලා. තව නයිට්‍රජන් ඉන්න සංයෝග තියෙනවා. ඒව තමයි ඇනිලීන්. ගොඩක් වැදගත් සංයෝගයක්. ඇනිලීන් කියලා කතා කරන්නේ බෙන්සීන් වලයට NH2 කාණ්ඩයක් සම්බන්ධ වුණාම මෙන්න මෙයා තමයි ඇනිලීන් කියන්නේ. ඔයාලට මතකද ෆීනෝල් වල බෙන්සීන් කාණ්ඩයට මෙතන OH එකක් තිබ්බේ. දැන් මේක ඇනිලීන්. මෙයා NH2 තියෙන්නේ. එහෙනම් වෙනස එතන. ඊළඟට අවසාන වශයෙන් අපිට කතා කරන්න පුළුවන් ඩයෝසෝනියම් ලවණ. ඩයෝසෝනියම් ලවණ. එතකොට ඩයිසෝනියම් ලවණය නිරූපණය කරන්නේ මෙහෙම බෙන්සීන් වලයක් තියෙනවා. බෙන්සීන් වලයට බැඳිච්ච මෙන්න මෙහෙම නයිට්‍රජන්, ත්‍රිත්ව බන්ධනකින් ආයිමන් නයිට්‍රජන්, ක්ලෝරින්. මෙයාට ඍණ ලකුණක්, මෙයාට ධන ලකුණක් එන්න ඕන. මොකද මෙයා ළඟ ඉලෙක්ට්‍රෝන තියෙනවා. මෙයා ළඟ ධන ආරෝපණයක් තියෙනවා කාණ්ඩ අංකයේ සම්පූර්ණ නැති නිසා. එහෙම. අවසාන වශයෙන් මේ ඔක්කොම තනි chart එකකට ගත්තොතින් එන්නේ මෙහෙම. ඔයා කරන්න ඕන මේ විදිහට කොලේක තනියම chart එක අඳින්න පුරුදු වෙන එක. සංයෝග ටික මොනවද කියලා හරියටම අඳුරගත්තම ප්‍රතික්‍රියා මතක තියාගන්න ලේසි. එතකොට පරිවර්තනයක් කරන්න ඔයා හිතන තරම් අමාරු වෙන්නේ නැහැ. ඉදිරියේදී කෙමිස්ට්‍රි වල ඕගනික් නාමකරණය වගේ පාඩම් වීඩියෝ වලින් ඉදිරිපත් කරනවා. පාඩම මෙතනින් ඉවරයි. තමත් කෙමිස්ට්‍රි පාඩමකින් හමු වෙනකන් අදට සමු ගන්නවා. ෆිසික්ස් වල තියෙන ප්‍රශ්නත් ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විෂය සම්බන්ධ ගැටලුවක් දැනගන්න ඕන නම් පල්ලහින් කමෙන්ට් එකක් දාන්න. ජය වේවා.